मगे पोत्तिल्लान्नाई, मगेन सेल्लिपिल्लान्नाई, मम्मलिय पुलिपिलेकन इल्लान्नाई, नान लस्स संख्यात पिरिसक् इन्नवा, मट उदव्वट, मे बैरिवेच्च अवस्थावे उदव्वट, मट उदव् करपल्ला कियला किव्वा, लंकावे ජීවත් වෙන අයට ප්‍රායෝගිකව සජීව හැම ක්‍රමයකම ඉතින් උදව් කිරීම පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඉතින් නැද්ද ගාම කවුරුවක්ක ඒක බලන්නේ බලනවා බලනවා ඉන්නවා ඉන්නවා මේ ඉන්නවා අපේ රෝණි සිද්ධාලේ අපේ රෝණි සිද්ධාලේ උපකොලපති නෙමෙයි වැරදීමක් සමාවෙන්න රෝණි සිද්ධාලේ හිටපු කුලපති අත්තුඩාවේ රාහුල හාමුදුරුවන්ගේ ගෝල රත්නය කැලවත්තේ සිරිසුමේ හාමුදුරුවෝ ඉන්න බව පේනවා. ඉතින් අපේ හාමුදුරුවනේ බලන්නකො මේ සූර්යකුණසේකර මහත්මයා මගේ සියලුම ලිපිලයකන පොත්පත් ටික එතුමගේ නමින් ලියලා දැන් එතුමා කියනවා දේරණ නාලිකාවෙන් සියත නාලිකාවෙන් තව තව රූපවාහිනී නාලිකාවලින් මේ සෙල්ලිපි විග්‍රහ කරනවා. ඉතින් හැබැයි සෙල්ලිපි පෙන්වන්න නම් බෑ. අපේ වරකපොල පිටරටක සේවය කරන වරකපොල නගරයේ ඉන්න සසියා, ආයිබෝවන් සසි, ආයිබෝවන් සසියා. ඉතින් ඔය අදට අවුරුදු 7000ක නෙමෙයි අවුරුදු 5000 එක කකුලොත් බුදුවරයෙක් එක පහළ වීම අවුරුදු 5000 කිව්වහම අවුරුදු 10500 උඩදී කකුසල බුදුහාඳුරුව ගුවන් යානාවෙන් ඇවිල්ලා රූපනන්දාතරණිය එක්ක මහරි බෝධිය රෝපණය කළා කියන ඔය මහා කොළඹ මහනුවර පාරේ 55 කිලෝමීටර කණුව ගාව වරකපොල තියෙන මඩබාවේ රජ මහ විහාරයේම එළිදරව් කළේ මම. දැන් මේ සසියා ආයිබෝවන් කියපු හින්දා සසියට ආයිබෝවන් ඔය ඔක්කොම මේවා එලි කළේ මම. ඉතින් ඒ කාලේ මට පුළුවන් කාලේ මං කිසිම කෙනෙක්ගෙන් ආධාර ඉල්ලුවේ නැහැ. මං ලංකා පුරාම තනියෙන් ඇවිදලා මට ගවේෂණයට කවුරුවක්වත් උදව් කළේ නැහැ. මං කිව්වෙත් නැහැ මට පුළුවන් කාලේ මට. එතකොට මං රැකියාව බල කළා. ඒ නිසා වාහන තිබුණා. ඒවෙන් මම මේ රටපුරා ඇවිදලා ගවේෂණය කළා. මම මේ එලි කළා මේ කතාව. ඉතින් එලි කාට පස්සේ කට්ටියෙන් දීලා මට මේ ජනප්‍රිය වෙන්න ඕමලා නෑනේ. මං හැම වෙලේම කැමති එදා ඉඳන්ම මේ කොහේ හරි කාගේ හරි ඉඩමක් අරගෙන අනුන්ගේ ඉඩම්වල මොනවා හරි හිතවලා මේ කරවිල මේ මම හිතවපු කරවිල මේ තියෙන ගෙඩියා අතින් කලාගෙන උයාගෙන කාලා ඉන්න වසින් විසින් තොරව කෑමටියක් හදාගෙන කාලා ඉන්න තමයි මම තම ගාම ආස කළේ. ඉතින් ඒ නිසා මාධ්‍ය කැපී පෙනෙන දැනුගත් මහත්පුරුන්ට දුන්නා. ඉතින් මේ පොත්පත් මේ මම පොත්පත් මගේ ගෙවල් දොරව උකස් කියලා පොත මුද්‍රණය කර පිළිබඳව අපේ නෝනාගේ බැංකුවේ විදිහට සියලුම සල්ලි මට නෝන දුන්නා. කළා අපි ඒවා එලි කළා. එලි කළාට පස්සේ මාව සොයාගෙන ආවා බොහෝ උදවිය. ඉස්සෙල්ලා මාවේ මාව හොයාගෙන මතුගම ගෙදෙට්ට මිනුවන්ගොඩ ඕපාත මූකලංග මේ පඤ්ඤානන්ද හාමුදුරුවෝ උන්වහන්සේ මගේ රූපවාහිනී වැඩසටහන් දැකලා ඔය කැලණි කැම්පස් එකේ මහාචාර්ය ඉඳුරාකාරී ධම්මරත්න හාමුදුරුවෝ ඊළඟට ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උපකුලපති උපාධ්‍යායන් වහන්සේ කියන්නේ වෑගම් පියරත්න හාමුදුරුවෝ සංකෘත අධ්‍යයනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාතකම් ප්‍රේමානන්ද හාමුදුරුවෝ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යමුනා හේරත් යනි බොහෝ උදවිය කියන ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය කැලණි විශ්වවිද්‍යාලයේ යක්කල වික්‍රමාරච්චි විශ්වවිද්‍යාල අනුබද්ධ කැලණි විශ්වවිද්‍යාලයේ අනුබද්ධ යක්කල වික්‍රමාරච්චිගේ
මාදුරේ දමිස්සර හාමුදුරුවෝ, මම කැලණි කැම්පස් එකට නිකන් තරමයි කමිසි ඇඳගෙන ගියාම ඉස්සෙල්ලාම මාදුරුවේ දමිස්සර හාමුදුරුවෝ තමයි මට රුපියල් 1100ක් දුන්නා හොඳ ඇඳුමක් ගන්න කියලා. බල මම ගත්තා හොඳ නැසන සූට් එකක්. ඒක වසර ගානක් ඇඳයි ති. උන්වහන්සේ මාදුරේ දමිස්සර හාමුදුරුවෝ මගේ පොත අරගෙන ට්‍රයිප් කළා යක්කල වික්‍රමරාජ විශ්වවිද්‍යාලයේ. උන්වහන්සේ ට්‍රයිප් කරගන්න බැරුණා. අවසානයේ මම පොත ගෙනල්ලා මම කොහුවල ලිතෝ පින්ටර්ස් එකේ උත ගිහිල්ලා ඒකේ මහත්මගේ ආධාරය උපකාර ඇතුව ඒක ඉන්න ගෑල්ලමලත් මේවා කියා දීලා මම පොත කොහොම හරි ටයිප් කළා. අවුරුදු ගාණක් 2000 ඉඳලා 2006 වුණා. අය තමයි පොත පිටකලේ සෙල්ලිපි කියන නොදන්නා පහසු ක්‍රමයක් පොත. ඔය පොත රූපවාහිනී සජීවීව ප්‍රෝග්‍රෑම් හයක් කළා. ඒවකට සදානිම්නි අධ්‍යක්ෂක උපතිස්ස පී නිසංක මහත්මයා සමග ඒව බල්ලා බොහෝ අය ආවා. ඉතින් මේ ඔබන් එයාට වැඩිදුර යන්න බෑ පතිඳු කියලා බලවත් ඒ සුමේධ හඳුල් කියලා තියෙනවා. ඔබතුමාට මිහි කටවත් තනියට ඉඳීවා කියලා තියෙනවා. ගොඩාක් අය තන්සුරුවට නායකම්වට පෙරේතකමේ ඔබතුමාව අමතක කරලා වැඩ කරනවා. මෙහෙමයි දැන් අපේ බලවත්ගේ සුමේධ හාමුදුරුවෝ ඔබවහන්සේ මං ගැන දන්නවා. ඔබවහන්සේ තමයි මට පසුගිය කාලේ උදව් කළා. ඒවා ඉතින් කියනකට කැමති නැතුව ඇති. ඉතින් පොල් ගහවල ඉන්න ගේ හොයලා දීලා එමට ඇඩ්වාන්ස් දුන්නේ. එහෙම ඉතින් ඔය බලවත් ඒ සිසුමේ දහමුදුරු මට නම් ඉතින් හොඳට මතකයි. මට කරපු උදව් 2005-06 වසරේ ඉඳලා මං ගාවට ආපු ඔක්කොමත් මට මතකයි. මුදල් දීපු අයත් මතකයි. මගේ පොත මුද්‍රණය කරන්න කියලා මම 2007 ගැහුවා පත්‍රිකාවක් විහාර රස්න. නමුත් ඒවට ආධාර ලැබුණ නැහැ. ඒවට ආධාර කරන්න කියලා සුවන්න හම්ස පදන මේ සභාපතිතුමාට කීවහම එතුමා කීවේ මගෙන් ආව පොතක් කියද මහත්මයා මං කව රුපියල් 250ක් දෙන්න තමයි තීරණය කරන් තියෙන්නේ කියලා. එහෙමනම් එතුමා මාවේ ෆ්‍රාඩ්වේ කියලා අපේ ගෙදර වෙනත් කාරණා වගේක් අහලා එතුමා ගෙදර එක්කන් ගිහිල්ලා ඔය පාර්ලිමේන්තු පාලේ පාලන් තුන හන්දිකාව ගේ තියෙන තට්ටු තුනේ ගියා. සුවන්හන්ස පදමේ සභාපති එයා මාව ගෙනල්ලා පැරකුම්බා පිරිවෙන ගාවින් ප්‍රාඩුවකේ බස්සලා මට රුපියල් 500ක් දුන්න. පතිරාජ මහත්තයා එහෙනම් මේ පොත මුද්‍රණය කරලා ඉවරලා මේ මට පොත් දෙකක් දෙන්න කියලා. ඔන්න මට උදව් කරපු හැටි මට පොත මුද්‍රණය කරන්න කළා මට උදව් කරන්න කියලා කිව්වහම ඔය සිංහල ජාතිය ගැන පෙනී හිටන සුවර්ණාන්ත පදනේ මේ සභාපතිතුමා මට රුපියල් 500ක් දුන්න මුද්‍රණය කළ පොත් දෙකක් දෙන්න කියලා. මේ 2003-04 වසරේ කතා මේ කියන්නේ. ඉතින් ඔය විදිහට තමයි බැරිතන මම ගෙදර පොත ලියලා ඉවරලා ටයිප් කරලා ඉවරලා නුගේ ගොඩ තැනකට කියලා මං අඳාන හිටියා ගෙදර මේ පොත මුද්‍රණය කරගන්න බැරුව. එතකොට අපේ නෝනාගේ බැංකුවේ විතර සියලුම සල්ලි අරගෙන දුන්නා පොත මුද්‍රණය කරන්න කියලා. පොත මුද්‍රණය කරලා අන්න දැම්මට පස්සේ මම ගියා මතුගම පැලවත්තේ විද්‍යාරාම පිරිවෙනට. ඊළඟ විද්‍යාරාම පිරිවෙනේ නායක හාමුදුරන්ට කිව්වා ඕපාත සරණංකර හාමුදුරන්ගේ නමින් මම පොත පිළිගන්නනවා කියලා. කීවහම එවකට විහාරාධිපති හාමුදුරන්ට උන්වහන්සේ කිව්වා පතිරාජ මහත්තයෝ ඔබතුමා පොත මුද්‍රණය කරලා ගෙහෙන්න මම මෙහෙ පොත එළි දක්වන උත්සවය මම කරන්නම් මේ වටා පිටාවේ ඉස්කෝලවලටත් කියලා. ඒ පොත එළි දක්වන උත්සවය
සංවිධානය කරලා ඒ සියලුම දේවල් කළේ මීගහතන පිරිවෙනේ නායක හාමුදුරුව, පිරිවෙනේ නායක හාමුදුරුව, ඕපාත ඥානේශ්වර හාමුදුරුව. එහිදී බොහෝ අය කියලා දේශන තිබ්බා. සමහර කථිකාචාර්යවරු මහාචාර්යවරු එදා තිබ්බ දේශනවලදී දේශන හත අටකදී මේ මං ගැන වැඩි අගය කළේ නැහැ. ඇත්තෙන්ම අගය කළේ මගේ නොවනව. මේ මගේ පර්යේෂණ වලට සම්පූර්ණ කැප වෙලා මට මේවට උදව් කරලා මායක ගැන වනාන්තර වල ගිහිල්ලා සෙල්ලි පවාගෙන දුක් ඉඳගෙන කන්න බොන්න නැතුව බිස්කට්යක් අහලා වනාන්තර ඉඳගෙන කරපු පර්යේෂණ උදව් කරපු නොවනට තමයි මගේ බිරිඳට තමයි සම්පූර්ණ ස්තුතිය කළේ විද්‍යාරාම පිරිවෙනේ ආචාර්යවරු. එතකොට ඒ කළා පොත් 100ක් 110ක් අරගෙන ගියා. පළවෙනි මුද්‍රණේ පොත් 1000ක් ගහන දීලා පොත් 110ක් අරගෙන පළවෙනි වතාවට 110ක් දුන්නා. ඒතුට ටික සල්ලි දුන්නාම දෙන්නම් කියලා ප්‍රෙස් එකේ. ඒක බොරුලස්ගමේ ප්‍රෙස් එකක්. ඉතින් මම පොත් තිකුණලා පොත් ඔය සූර්යගුණසේනගෙන් තමයි රුපියල් 5000ක් ණයටිල්ලාගෙන සූර්යගුණසේන මහත්තයාගේම වාහනේ අරගෙන ඒකට තෙල් ගහගෙන මම උත්සවයට සහභාගී වුණේ. මට යනකොට සූර්යකුණසේන මහත්තයා කිව්වා, පතිරාජ්‍ය මහත්තයෝ ජයරත්න ඔය පොත්තිකුල නම් ඔය මගේ රුපියල් 5000 දෙන්න වෙන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි පොත්තික මේ ගහතන්න පිරුවෙන්නේ. උත්සවය වෙලාවේදී පොත් දැම්ම, ඉතින් පොත් 100ක් දැම්ම විකුණන්න කියලා මතක මුසාවේ නීතිඥ මගේ හිතවත් මහත්මයා පොත් දෙකක් අරගෙන මට රුපියල් 2000ක් දුන්නා. තව මී ගහතන පිරිවෙන්නේ උගන්වන ගුරුවරයෙක්, එයා ඒ ගමේ ඉස්කෝලේ ගුරුවරේ, ඒ මහත්මයා පොතක් කරන් 500ක් දුන්නා. රුපියල් 2500ක් මං ගත්තා පොත් විකුණලා පළවෙනි වතාවට. ඊට පස්සේ ඇවිදින් මම නුගේගොඩ කඩේකින් රුපියල් 5000ක් ණයටිල්ලාගෙන ඒ රුපියල් 5000 මම දුන්නා. සූර්යගුණ මහත්තයාගෙන් ණයට ගත්ත 5000. ඔන්න විදිහට තමයි මට සූර්යගුණ මහත්තයා උදව් කළේ. අවසානයේ මගේ ලිපි ලේඛන දිවෙන පත්‍රයට ලියලා ඒවට ලැබෙනවා නම් යම්කිසි කර්තෘභාගයක්, ඒ කර්තෘභාගය ගත්තෙත් සූර්යකුමාර මහත්මයා. ඔය උරුමය කාලේදී මට ලංකාවේ විශේෂ හාමුදුර කෙනෙක් දුරකථනයෙන් කතා කළා මට. මම එතකොට නුගේගොඩ හිටියේ. මම නුගේගොඩ ගෙදරට මම දුරකථන ලං තිබුණේ 2004 දී. මට එයා රාජගිරිය මහල්ලා හිටියේ අම්බලංගොඩ සරණංකර කියලා රජයේ ඉහළ සැකියාවල් කරලා දන්නාය දන්නා කවුද කියලා වැඩි විස්තර කියන්න ඕනේ නැහැ. මට එදා අම්බලංගොඩ සරණංකර හාමුදුරුවෝ කීවේ පතිරාජ්‍ය මහත්තයෝ ඔයාට මම කියන්නම් රහසක් නෙමෙයි දැන ගැනීම සඳහා සූර්යගුණසේකර එක එකට එකතු වෙලා වැඩ කරනවා නම් සූර්යගුණසේකර කවුද කියලා දැනගන්න කියලා එයාගේ සම්පූර්ණ පැටිගිරිය මට කීවා. දිසාපතිවරු මහා දිසාපතිවරු ඉන්න කාලේ කරපු වැඩ සහ ඊළඟට මේ පතිරාජ්‍ය මහත්තයෝ ඔය සූර්යගුණසේකර කියන්නේ පාරේ බලු බෙට්ටක් උඩ රුපියලක් වැටලා තියෙනවා නම් ඒ රුපියල දිවෙන් ගන්න මිනිහෙක් වුණා. ඔන්න සූර්යගුණසේකර මහත්තයා ගැන කරපු රෙක්මන් එක අගය කිරීම. පාරේ බලු බෙට්ටක් උඩ රුපියලක් වැටලා තියෙනවා නම් ඒ රුපියල දිව දාලා දිවෙන් ගන්න මිනිහෙක් වුණා සූර්යගුණසේකර. එහෙම තමයි සූර්යගුණසේකර මහත්තයා ගැන මේව කරේ. ඉතින් ඒ කෙසේ වෙතත් ඉතින් එතුම මගේ ලිපි ටික පළ කරගත්තා. ඔක්කොම එතුමගේ නමින්. සමහර ලිපි වල මගේ නම තියෙනවා. ගෙදරවත් පෙන්වන්න පුළුවන්. ගෙදර අපි හැමෝම දන්නවා කතාව. ඔය ඩොට් කවිඳු කරුණාරත්න ඇතුළු අපේ ගෙදර ආපු 1000 සංඛ්‍යාත පිරිසක් දන්නවා කතාව. මේගොල්ලෝ කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. මේ කිසිම කෙනෙක්
ලංකාවේ අපේ ගෙදර ඇවිල්ලා මගේ ලිපි ලියගෙන බලලා ඒව නැවත අරගෙන මම පොත්පත් අරගෙන ගිය අය සහ මගේ ඒවා මම නැති අතර හොරෙන් ගත්ත අය සහ කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ මං වෙනුවෙන්. ඔහේ හිනා වෙවි ලයික් දදා ඉන්නවා. කිසි කෙනෙක් ලියන්නේ නැහැ. ඒකයි මේ තියෙන ගැටලුව. ඔය රාවණතුමා ගැන කතා කරන මාධ්‍ය ඉන්න ඔක්කොම පල් හොරු. සූර්යකුලසේකර නීලකිරියල්ල මාන විමලරත්න අනිත් පැත්තෙන් ගත්තා මූකලංග මේ පඤ්ඤානන්ද මේවන පරාණ සිරි ධම්මාලංකාර. ඔය කිසි කෙනෙක් පොත්පත් කියලා නැහැ. ඔය ඔක්කොම ලිව්වේ මම 1977 ඉඳලා තනියම ගවේෂණය කරලා මගේ ඉඩම් දොරව ඉඩම් විකුණලා නුගේගොඩගේ උකස් තියලා නෝනාගේ පොතේ දිච්ච සියලුම සල්ලි අරගෙන තමයි දකුණු බුදු සිරිපතුල පිහිටි මක්කම සහ රාම රජුගේ සෙල්ලිපි කියන පොත කළේ. ඒට උනාට පස්සේ තමයි මේ ඔක්කොම දැන් ඔය රාවණ අප්පච්චි ගැන කය ගහන කට්ටිය කතා කරන්න පටන් ගත්තේ. එතකන් මගේ ගුරුදේවෙක් වෙච්ච නාගොඩ ආරිදාස වික්‍රමරත්න නාගොඩ ආරිදාස වික්‍රමරත්න සෙනවිරත්න වික්‍රම සෙනවිරත්න සූරීන් තමයි මට අතහිත දුන්නේ. ඒවා දන්නවා ඔය ජාතික රාවණ ජාතික ශක්ති සංවිධානය කියලා සංවිධානයක් තියෙන එකේ දුලිප්ලෑම දන්නවා. ඉතින් මම මේ මෙතෙක් ඕවා නොකිය හිටියේ බලන් හිටියා කට්ටියගේ රඟපෑන්. මේ දුලිප් මේ මෑතකදී දැන් මාස 7-8කට උඩදී වගේ සීගිරි යන ගම මට කතා කළා. හා මාත්‍යා කොහොමද මේ ඔබතුමා හම්බෙන්නේ පොල්ගහවෙල එන්න කියලා. මං කොහේ එන්න යා කරුණාකර කිව්වා එන්නේ. ආදි ගිහිල්ලා එනකොට එන්නම් කිව්වා. දැන් මාස දැන් මං කියන අවුරුද්දක් ඉතන සාම නම් ආවේ නැහැ. ඉතින් ඔය දුලිප් සංජය තමයි මගේ පොත් ටික අරගෙන ගිහිල්ලා ඔය කොට්ටාවේ දෙපා පන්නේ පිටියේ දෙපා නම ඔය මේ රාවණ දේවාලය හදන්න කොළොන්නාය සුමංගල හම්දාන උදව් කළේ. හැබැයි ඉතින් ඔක්කොම කළා මගේ නම සෙල්ලිපි වල ලියලා ගලේ ලියලා ඔක්කොම කළා මට ආරාධනා කළේ නැහැ. ආරාධනා කළේ කාර්ල මිරන් රෝබේසේ කර වැනි සහ වෙනත් අය. ඉතින් අපි ඔක්කොම නමුත් මම උත්සවය අවසාන දවස කියලා මම ෆොටෝ ටිකක් ගහගෙන එලා දැම්මා වීඩියෝ එකක් දැම්මා. ඒ වගේ පුදුම ජාතිය ඔය කොළොන්නාය සුමංගල හාමුදුරුවෝ ඔය රාවණ නමින් පොත් ලියාගෙන ඉතින් විකුණ විකුණ ඉන්නවා. ඉතින් ඒකේ තියෙනවා කකුසඳ කෝණාගම කාශ්‍යප කකුසඳ බුදුහාමුදුරන්ගේ සෙල්ලිපි, කෝණාගම බුදුහාමුදුරන්ගේ සෙල්ලිපි, කාශ්‍යප බුදුහාමුදුරන්ගේ සෙල්ලිපි, ගෞතම බුදුහාමුදුරන්ගේ සෙල්ලිපි, ලංකාවේ බුදුහාමුදුරු පන්නා කියන ඒ හැම එකම ඒ පොත්වල තියෙනවා. ඉතින් මම ඉතා රහවිගතව මගේ රහවිගත පර්යේෂණයක් මං ළමයෙක්ව යව්වා උන්වහන්සේ මේවා හොයාගත්තේ කොහොමද කියලා විභාග කරන්න. ඒ පාර කොළොන්නාය සුමංගල හාමුදුරුවෝ කියලා තිබුණේ ඒවා කියන්න බැරි රහස. ඒවා මම භාවනා කළා සමාධියෙන් භාවනා කළා සොයාගත්ත දේවල් කියලා කොළොන්නාය සුමංගල හාමුදුරුවෝ කියලා තිබුණා. ඉතින් ඔන්න වගේ වාතාවරණයක තමයි මම මේ කතා කරන්නේ. ඔයගොල්ලෝ දැක්කද මේ මගේ නිවිති වැල? ඕක තමයි කතාව. මට නම් මං කියන්නම් ඔක්කොගෙම පැටි කිව්ය. ඉසුර දෑල බණ්ඩාර අපේ ඉසුර දෑල බණ්ඩාර නිමිතිගම නිමිතිගල ඈ එරබද්දි සෙල්ලිපි ගැන දන්නවනේ. ඉතින් ඔවා ගිහිල්ලා කියෝපු පැටි අපි කාලේ හොරණ ආවනේ. ඔය දැන් දියවන්න නිලමේ දෑල බණ්ඩාර මහත්මයාගේ බාප්පගේ මහප්පගේ පුතු තමයි. ඉතින් ඔය අපේ ඉසුර දෑල බණ්ඩාර. ඉතින් පුතේ උඹ මතකනේ මා වෙනුවෙන් අවුරුදු ගාන හටන් කළා ඉසුර දෑල බණ්ඩාර ෆේස්බුක් වල මට මඩ ගහන කාලේ මං වෙනුවෙන් ලියමින් මාස 4-5ක් මහා හටනක් කළා. හටන කළා කළා අවසානට ඉසුර දෑල බණ්ඩාර ළමයටත් එපා වුණා මේ හරක් එක වාද කළ වැඩක් නැහැ කියලා. මොකද ඔක්කොම හොරු, සේරම හොරු. මේ මගේව හොරකම් කළා වෙලා පොත් ලියපුන්ට පස්සෝ ලියනවා තව හොරු වෙලා. ඉතින් ඔන්න ඔගේ කතාවක් තමයි තියෙන්නේ. එතකොට අධිකාරී ගුණරත්න තවත් එක්කෙනෙක් මේ ඇහෙලා ඉන්නවා දන්නවනේ කතන්දර. ඉතින් ඒ නිසා මේ අධිකාරී ගුණරත්න ඒ කෙසේ වෙතත් මේ ගැටලුවක් තියෙනවා. මේ ෆෝන් එකෙන් වීඩියෝ කරනකොට සජීවීව ඒ ඡායාරූප දැන් මම ඊයේ කොස් කපනක වීඩියෝ කළා මාව බොහොම අපහැදලි. මං හිතන්නේ මේ ෆෝන් එකේ මොකක් හරි අඩුපාඩුවක් වෙන්නේ නැති මං ඒව ගැන දන්නේ නැහැ. මේ ෆෝන් එක අවන්දි මහත්තයාට මට ස්තුති කරන්න වචන නැහැ. ඉතින් ඒ නිසා
රුපියල් 11000 මං ගාන ඇහුවාම ගාන කිව්වෙත් නෑ මහත්තයා. පස්සේ 11000ක් වගේ තමයි කියලා කිව්වේ ඉතින්. නමුත් දැන් මට කෝල් එකක් එනවා ඒ මදිවට. ආයිබෝවන්. ඔබතුමා ඔස්ට්‍රේලියාවෙන් යන කතා කරන්නේ මම මහත්මයා මේ උදේ මේ නැගිලා මේ උයන්නේත් නැතුව කන්නේත් නැතුව මේ මගේ මුකුත් පැලනකොට මම මේ සජීවී වීඩියෝ එකක් කරනවා ලංකාවට මගේව හොරකම් කරලා පොත්පත් ලියපු ලේකකින්ගේ නාන්තිකේලි කරන්න පොඩි සජීවී වීඩියෝ එකක් කරනවා මම ඊයේ පෝස්ට් එකක් දැම්ම ඔබතුමායි කතා කරමින් පිළිමද බොහොම සතුටුයි ඉතින් මේ ඔව් මහත්මයා ඔව් මෙහෙමයි ඔව් මහත්මයා බොහොම සතුටුයි කතා කිරීම පිළිබඳව මම දැන් ගැල්ලුව තියන්නේ මම මේ නගරෙන් කිලෝමීටර් 2ක් දුර වෙල්යායක් අයින් ඉන්නේ ඉතින් රුපියල් 200ක් ඉඳන් කරලා 3 බිල් එකක් අරගෙන යන්න ඕනේ අනිත් එක මම ඊයේ අර මහත්මයා සල්ලි වගේක් දැම්මයි කිව්වා රුපියල් 200ක් මේ බැංකුව account එක හරියද කියලා check කරලා බලන්න මම ඒක රජින් බලලාගෙන ගියා නමුත් මට කීප දෙනෙක් කිව්වා මේ මහත්මයා මේ ඔබතුමා පොඩ්ඩක් රැඳිලා ඉන්න මේ කතාවක් කියන්නේ මේ බැංකුවට දාන සල්ලි කවුරු හරි මගේ ෆෝන් නම්බරයට මැසේජ් දෙන විදිහට හදා ගන්න කියලා මට දැන් උපදෙස් දෙනවා 100 ගණන් කට්ටිය. නමුත් මම ඊයේ බැංකුවට ගියාම බැංකුවේ අය කිව්වා ලංකා බැංකුවේ අය කිව්වා ඒක හදන්න ගියාම හදන්න බෑ කියලා මෙහෙ පොතුහැර ලංකා බැංකුවට හදන්න බෑයි කිව්වා. මට යන්නකවා හොරණ මගේ ආරම්භ කරපු account එක ආරම්භ කරපු බැංකුවට. ඊළඟට මගේ නෝනට මහත්මයා මම පොත් 56ක් ලියලා ලිපි 1000 ගණන් ලියපු කෙනෙක්. නමුත් මට දැන් අකුරු ලියන්න බෑ. මේක කියන්න විදියක් නැහැ මේ රටේ මිනිස්සු මට අකුරු ලියන්න බෑ කිව්වොත් හිනා වෙනවා මිනිස්සු. ඉතින් මම පොත් 56ක් ලියලා රූපවාහිනී ප්‍රෝග්‍රෑම් කරලා වීඩියෝ වැඩසටහන් 67000ක් අන්තර්ජාලයෙන් දාපු කෙනෙක් මට දැන් අකුරු ලියන්න බෑ කියලා කිව්වහම මිනිස්සු හිනා වෙනවානේ මහත්මයා. මට අකුරු ලියන්න බැරි මම අසනීපෙලා. ඔව්. ඕ නෑ මහත්මයා මං කතා මහත්මයා තප්පරයක් දෙන්නකෝ මම මෙහෙමයි මට මේ අකුරු ලියන්න බැරි මම මගේ මේ දකුණු පැත්ත අංශ භාගය වගේ හැදිලා මම අසනීප වුණා 2004 දිම ඊට පසුව ඒවා ඉතින් එහෙම කොහොමත් වැඩ කළා නමුත් දැන් අර පහුගිය කාලේ අසනීප වුණාට පස්සේ මගේ මේ අතපය හරි අමාරුයි අකුරු ලියන්න බෑ ඇස් පේන්නේ නෑ මේක තමයි මම මේ කීවේ ඒ නිසා මට දැන් හොන්න ලංකා බැංකුවට යන්න ඕන මෙහෙ ඉඳලා රුපියල් 10000ක් 11000ක් කරලා වාහනයක් හයර් කරලා යන්න මට යන්න බැරි හින්දා මට අයින ඕනට යන්න බැරි හින්දා මේ හරි ගැල්ලුවක් තියෙනවා මට කිසිම වාහනයක් නැති හින්දා ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නව නම් මම මේ වීඩියෝ එක සජීවී අනාතරේ කියන්නේ හොරණ ලංකා බැංකුවේ හෝ ලංකා බැංකුවේ වැඩ කරන කවුරු හරි මහත්මයෙක් සහ ඒ ඉන්නව නම් මට උදව් කරන්න මේ හොරණ ලංකා බැංකුවේ තියෙන account එක පොතු හැරට මාරු කරලා මේ දාන සල්ලි බැංකුවට වැටෙනවා ආවහම මගේ ෆෝන් එකට මැසේජ් එකක් කියන විදිහට හදලා දෙන්න උදව්වක් කරනවා නම් මේ ඒක හොඳ වැඩක් කියලා මම මේ කියනවා මට මේක කරගන්න බැරි හින්දායි මම මේ කියන්නේ මට පුළුවන් කාලේ මම හැමදේම තනියෙන් කරගත්තා මට දැන් බැරි හින්දායි මම මේ කියන්නේ දැන් උයා ගන්න විදිහක් නැහැ ඉතින් මම දැන් මාස දෙකක් තිස්සේම කියලා මහත්තයෝ උයන්න කෙනෙක් හොයලා දෙන්න කියලා නමුත් ලංකාවේ ජීවත් වෙන කිසිම කෙනෙක් තාම මේකට ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ කරනවා කිව්වට එච්චරයි කෙරෙන්නේ නැහැ පාවුගේ ටිකේම කඩෙන් ගෙනත් කෑවි ඔව් 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 මාදර මහත්මයා කෙනෙක් ඇවිල්ලා මේ ඉඳලා යන්න මාදර රුපියල් 40000ක් ඉල්ලනවා 3 වීල් එකට එන්න යන දවසර මේ රුපියල් 150 150 300ක් දෙන්න ඕන මෙතන ඉන්න තැනට එන්න මම මේ නිසංසල පරිසරයක් ගත්තේ බෝගහක් තියෙන මේ භූමිය පූජා භූමියක් කරන්න කියලා අධ්‍යාත්මික පැත්තෙන් වැඩ කරන අයට ඇවිල්ලා කතා බහ කරලා වෙනම පසුබිමක් හදන්න කියලා තමයි භූමිය ගත්තේ නමුත් තාම ලංකාවේ ජීවත් වෙන අයගෙන්
මහත්මයා ඔ බොහොම සතු මේ ඔහම ඉන්නවා මන් තාත්තා මහත්මයා මම මේ මගේ මටත් මහත්තයෝ ඒ කාලේ 2090 ගණන් වල මමත් ව්‍යාපාර කළා මගේත් බැංකු තිබුණා මගේ වාහන තිබුණා මං මේ සියලුම දේ අතෑරලා එතකොට මහත්මයාට කියන්න මේ ලෝකෙට දැනගන්න නුගේගොඩ නගරේ තට්ටු හතක බිල්ලිමක් ගැහුවා මට තට්ටු අටේ බිල්ලිම ගහන්න තිබුණා මම හොරකම් කළා නම් එහෙම මට තට්ටු අටක බිල්ලිමක් ගහලා ව්‍යාපාර ක්ෂේත්‍රේ ඉහළට යන්න තිබුණා නමුත් මම ඒ ඔක්කොම අතෑරලා මේ ලංකාව වෙනුවෙන් ඉතිහාසය වෙනුවෙන් බුදුදහම වෙනුවෙන් බුදුහාමුදුරන්ගේ උප්පත්ති කතා පිළිබඳව